මේ ඉන්දියානු සංචාරයේ තුර ඔබට හිතෙන්නේ නැද්ද යම් තැනක් නොගියා නම් හොඳයි කියලා? අමුල් මම අමුල්ලකට ගිහී මීට අවුරුදු 15කට 16කට විතර කලින් අමුල් එකක් දිනේ කරන්න. ඔන්න වරදවා තේරුම් ගන්න එපා. හොඳේ මම ආහනායටත් කියලා මේ නිලාකරණය කරගත්තා. මේක කැලි කඩලා දාන්න එපා කියලා මම ආහනායටත් කියනවා. අමුල් පිළිබඳව මන්තන් කියලා ෆිල්ම් එකක් ගොඩනගලා තියෙනවා. හදලා තියෙනවා. අමුල් පිළිබඳව මන්තන් කියලා ෆිල්ම් එකක් තියෙනවා. ওই මන්තන් ෆිල්ම් එක අපේ 90 ගණන් වල අපේ පක්ෂය ඇතුළේ අධ්‍යාපන සාකච්ඡා වල පින්නපු චිත්‍රපටයක්. එතකොට ඒක ගොඩනැගින්නේ සමූපකාර ක්‍රමයකට. ඈත ගම්වල හිටපු මිනිස්සු ඒකතු වෙලා කූරියන් කියන වෛද්‍යවරයා ආචාර්යවරයෙක්ින් ડોක්ටර් කූරියන් එයාගේ මැදිහත් වීම මේක ගොඩනැගීමෙන් ගොඩටගෙන මේක සමූපකාර ශක්තිමත්ම සමූපකාර සමිතියක්. ඔවුන්ගේ කිරි ලීටරයකින් මාකට් එකේ විකුණන මිලියන 80ක් යන ගොවියට අපේ තියෙන 30ක් විතර 35ක් 40ක් වගේ තියෙන්නේ. මම අමාත්‍යංශිකුන්ට සලස්මකට 60ක්වත් යන්න ඕනද? එන කිරි ලීටරයක් මාකට් එකේ 100ට විකුණන නම් කිරි දෙන කෙනාට 60ක්වත් යන්න ඕනේ. ඒ 80ක් යන ගලෝ කිව්වා. ඒ වගේම විශාලම සම්පකර ජාලයක්. ඒතර ඒක අධ්‍යක්ෂකයෙක් හිටිය තාමත් වැදගත්. එතකොට මම 18කට විතර කලින් මම දවස් 3ක් ගිහිල්ලා අමුල්ලක් දින කරලා තියෙනවා. ගුජරාට් වල නතර වෙලා මම තව මේ ලේක අමුරේ කට්ටික දවස් 3ක් නතර වෙලා මේ ගම් වලට ගිහිල්ලා ගියා. මම මේ සබ්ජෙක්ට් එකට කැමතියි. මොකක්ද දින කරා. එතකොට අපිට ඉන්දියානු ඉන්දියා විසින් තම න්‍යාය පත්‍රයද ඔව් විසින් මේ අමුල් සමාගම ඇතුල් කරලා තිබුණා. අපි අපිට ඕන නම් ඒගොල්ලෝ මම අපි බහිනකොටම ඒ සාකච්ඡා ඉන්දියානු සංචාරයේ බාර වින්න කෙනා අපිට මේ න්‍යාය පත්‍රය කලින් අපිට ඒවලා තිබුණා තියා නැවත අපිට ෆයිල් එකකින් දීලා මේක ඔබතුමාලගේ සංචාරයේ ඔබතුමාලා අකමැති ඕනත්වයක් තියෙනවා නම් කියන්න අපි වෙනස් කරන්න ලෑස්ති වුණා. ඕනනම් අපිට අමුල අයින් කරන්න තියෙනවා. එහෙම ගේම් ගන්න ඕනේ නේ. අපි ඕනේ ඔබලා යොදන සංචාරයට අපි කැමති. ඒතර අතිරික සමහරකක් දැම්මා ඔය වාණිජ මණ්ඩලෙ මුණ ගැහෙන දිල්ලිවල අපි ඒක අතිරික දැම්මා අපි ඒකත් මුණ ගැහෙනවා. හා හොඳයි කිව්වා ඒකත් අපිට ඒගොල්ලෝ හම්බෙන්න ඕන කියලා. එතන මම කියන්නේ ඒක අපි අපිට යොපු න්‍යාය පත්‍රෙත් තිබුණා අපිට අවශ්‍ය නම් වෙනස් කිරීමට අවස්ථාවකුත් දුන්නා අපි නෑ කොපි ලෑසියන් අපි අමුණ්ඩකට ගියා. එතකොට ඒකේ ප්‍රධාන ඉංජිනේරුවත් එක්ක අපි සාකච්ඡා කළා. ඔහු ඇවිල්ලා අවුරුදු 32ක් ඒක වැඩ කරනවා කිව්වා. ඔහුගේ තාත්තා කලින් කිරි ගොවිය තමයි මේ. අන්න එහෙම නිකන් ඒක වෙන වෙන ඉතිහාස කතාවක් වෙන තැනක්. ඒක අපිට අධ්‍යයනය කරන්න උනත්ම තිබුණා. ඒ අතර ලංකාවේ NLDB සහ මිල්කෝ මිලදී ගැනීම සඳහා සම්බන්ධීකරණය කරන නිලධාරියත් එතන හිටියා. ඒ අමුල් පැත්තෙන් ඉඳගෙන ඉස්ලාමයේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පැත්තින් ඒගොල්ලන්ගේ අමුල් ව්‍යාපෘති ඒක දිහත් වෙන ආකාරය පැහැදිලි කරනවා. අපි තෝරන්නේ ඒගොල්ලෝ ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ අපිට යම් ඩවුට් එකක් තියෙනවා. යම් ප්‍රශ්න කිහිපයක් අපිට ප්‍රශ්න කිහිපයක් නැගින්න ඕන කියලා කිව්වා. පළවෙනි එක අපි මූලධර්මයක් ලෙස අපේ රටේ කිරි ශාස්ත්‍රය අපේ ස්වාධිපත්‍ය ආරක්ෂා කරගත යුතු කියන ස්ථාවරය අපි ඉන්නවා. සහ මේ ක්‍රියාවලිය කිසිසේත්ම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ නැති එකඟතාවයක් නැති ක්‍රියාවලියක්. ඒ නිසා මේ ක්‍රියාවලියට විරුද්ධයි කියන ප්‍රකාශ අපි කිව්වා. ඒක හරි සරලයිනේ. හරිද? ඊට පස්සේ ඒක අපි කිව්වා මෙතන අපි විරුද්ධ මේක කියලා. හැබැයි මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තන අපි තේරුම් ගන්න ඕන. අපේ රටේ ගිය අවුරුදු 2022 අවුරුද්දේ කිරිසා ක්‍රියාසිත නිෂ්පාදන ආනයන කිරීම සඳහා ඩොලර් බිලියන 222ක් වැය වෙලා තියෙනවා. ලොකු මුදලක්. ඩොලර් බිලියන 222. අපේ රටේ ක්‍රියාවචතාවෙන් තමත් අපි දේශ නිෂ්පාදනය කරන්නේ 35යි. කිරිසා ක්‍රියාසිත නිෂ්පාදනයේ 65ක් අපි පිටරටින් ආනයන කරනවා. අපිට කිරිපිටි ආනයනය කරන්නත් මුදලක් යනවා. ඒ වගේම ඔවුන් ලබා ගන්න ලාභයක් ඩොලර් ලෙස ගෙනියනවා. එතන අපිට ඒක දෙපැත්තකින් පාඩුවක් සිදුවේ. ඒ නිසා අපේ විශාල ප්‍රයත්නයක් තියෙන අපේ රටේ කිරි නිෂ්පාදනය දේශීය කිරි නිෂ්පාදනය උඩට ගේනවා. දැන් අපිට පළවත්ත මේ පැත්තෙන් ගත්තොත් අබේවිල අනිත් පැත්තෙන් ගත්තොත් කොත්මලි කියලා ප්‍රධාන කිරි කර්මාන්තශාල තුනක් තියෙනවා. නමුත් ඒකේ ධාරිතාව ප්‍රමාණයක් දැන් 35යි. ඒ නිසා මේක වර්ධනය කරගන්න ඕන. වර්ධනය කරගන්න නව තාක්ෂණයක් අපිට අවශ්‍යයි. සහ අපේ සාමාන්‍යයෙන් එහෙ මා දැක්ක ගුජරාත් ප්‍රාන්තයේ ඔවුන්ගේ කිරි වලින් සාමාන්‍යයෙන් ගවයකින් ලීටර් 10ක් දවසකට ලැබෙනවා කිව්වා. නමුත් අපේ එහෙම ලැබෙන්නේ නැහැ. අපිට ඒක තව වර්ධනය කරගෙන ඉන්න අපි කිව්වා ඕගොල්ලන්ගේ තාක්ෂණික සහාය අපිට දෙන්න අපි ඒකට කැමතියි. හැබැයි මේ ඒ කියන්නේ අමුල් සමාගම එනවට අකමැත්තක් නැහැ. නැහැ. එකඟ නැහැ කිව්වා. ඔවුන්ගේ තාක්ෂණ දෙන්න අපිට. අපි අතර සමාගම එනවට එකඟ නැහැ. සමාගම නැහැ එකඟ නැහැ කියන ප්‍රකාශන පත්‍රය. ඊට පස්සේ ඔවුන් කියපු දේ තමයි. නෑ අපි මුළුමනින්ම මේ ඉල්ලුවේ නෑ. අපි ඉස්සලම කිව්වා පොළොන්නරුව ෆාම් එක අපිට දෙන්න කියලා. අපිට මේ අමුල් එක මේ වැඩ කරන්න. ඔවුන් කිව්වා පොළොන්නරුව සමාගම දුන්නේ නෑ කිව්වා. ඊට පස්සේ මේගොල්ලෝ පහක් කිල්ලුවා. 10ක් කිල්ලුවා කිව්වා. ආණ්ඩුවේ ඔක්කොම ගන්න කියලා. අඬක ඔක්කොම ගන්න කියලා 31ම ෆාම් 31 අක්කර 100ට දාන. ඊට පස්සේ මේගොල්ලෝ කියන්නේ අපිට ඔක්කොම ඕනේ අපිට 10ක් දෙන්න ඔක්කොම ගන්න කිව්වා. ඊට පස්සේ මේගොල්ලෝ අපිට 100ක් එපා අපිට 100ක් දෙන්න කිව්වා 50ක්. නෑ ඔයගොල්ලෝ ඔක්කොම ගන්න කිව්වා. අනේ අනේ ටේබල් එකේ. ඊට පස්සේ මම කිව්වනේ එහෙනම් ඔයගොල්ලෝ ඉතුරු 100ට සමත තව ලෝකල් පාර්ට්නර් කෙනෙක් හොයාගන්න කිව්වා. ඒක ගවර්න්මන්ට් එකේ නෙවෙයි ඉතුරු 100ට සමේ පාර්ට්නර් කෙනෙක් හොයාගත්තා කිව්වා. එහෙනම් අපි කිව්වා ඔය ක්‍රියාවලිය තමයි අපි විරුද්ධයි. ඔය ක්‍රියාවලියට විරුද්ධයි. ප්‍රතිපත්තියක් ලෙස අපේ රටේ දේශීය කිරි නිෂ්පාදනය ආරක්ෂා කරගනිමින් ඒ වර්ධනය කිරීමට අපි පක්ෂපාතී. ප්‍රතිපත්තියක ලෙස ඕගොල්ලෝ අපේ රටේ කිරි කර්මාන්තය අත්පත් කරගන්න එකටත් අපේ මේ මේ ක්‍රියාවලිය සම්පූර්ණ අපි එකගෙන නැහැ කියලා කිව්වා. කිව්ව විතරක් නෑ අපි අපි ගොවි සංගම් තමයි දැන් කා ගන්න අමුලට කෑ ගහනයි. කෑ ගන්න මොනවද කරේ? අපි වැඩ කරලා දෙන්නේ කටුරුතු. ඉතින් මම කියන්නේ ඒ තැනකට යාම ඒක පිළිගැනීම කියලා හිතනවා නම් ඒක මොනතරම් අඥානකද?
එහෙමනේ අපි අපේ කතාව කියලා තිනු අපි වෙනස් කරලානේ අද වෙනස් කළොත් නේ අපි ස්ථාවර පින්නවා සමස්ත මේ සංචාරයේම දෙබිඩි පිළිවෙතක නැහැ අපිට කවදාවත් අපේ දේශපාලන අපි දෙබිඩි පිළිවෙතක් නැහැ මේ සංචාරය ප්‍රමණක් නෙමෙයි අපි ඇතුළට කියලා එළියට කියන එකක් කිනු ව්‍යාපාරයක් අපි අපි කන අද්දිනේ කරන්නේ